දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 539 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කියන කතාව තරමක් වෙනස් කරමින්. හොඳේ ලැජ්ජ නැතිකම ජනපතිකමටත් වඩා ලොකුයි කියලා අපි ඒක වෙනස් කරගමු. ලැජ්ජා නැතිකම මහා මුදලිකමට වඩා ලොකුයි කියන කතාව ඔබට මතකයිනේ නේද? අර වත්තේ පොල් හොරකම නතර කරගන්න බැරි වුණාම අන්තිමට මහා මුදලි නේද? නිර්වස්ත්‍ර වත්ත පුරාම ඇවිද්ද කතාව. ඕ දැන් අද ජනපතිකම රැකගන්න ගහන්න පුළුවන් හැම ගේමක්ම ගහමින් ඉන්නවා නේද? ආ අර ෆ්‍රෙඩී සිල්වාගේ සින්දුවක් තියෙන්නේ නිකන් ඉන්ටෙපා කොහොම හරි ගහපල්ලා බම් පෙත්සම් ආගේ සින්දුවමයි ඇහෙන්නේ. කොහොම හරි දාපල්ලා බම් පෙත්සම් නේද? කොහොම හරි දාපල්ලා බම් පෙත්සම් ජනපතිකම රැකදෙන්ට කියලා. දැන් අර 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මේ විධිමත්ව සම්මත වුණේ නෑ කියලා අර ජනමත විචාරණයක් ඉල්ලලා නේද ගරු අධිකරණයට ගිය කෙනාට ලක්ෂ 5කුත් ගෙවන්න කියලා ආන් නියම තීන්දුවක් ලැබුණා. හොඳේ ගරු අධිකරණය දැන් දෙපාරක්ම සුද්ධ සිංහලෙන් කිව්වා, තීරණ සිංහලෙන් කිව්වා නේද? මොකද්ද කිව්වේ? ජනාධිපතිවරණය ගැන. දැන් තව එකම එක සෙල්ලමයි ඉතුරු වෙලා තියෙන්නේ. මොකද්ද මේ පාර්ලිමේන්තුවට ඉතින් ඕනේ නම් ඔය මේ හදිස්සි පනතක් ගෙනල්ලා නේද 6-5 කියලා අහලා එහෙම ගේමක් ගන්න තාම ඉඩ තියෙනවා. හරි අපි බලමුකෝ ඉස්සෙල්ලා මේක තේරුම් ගමුකෝ. මොකද්ද ඔය 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව? එතන ඉඳලා තේරුම් අරගෙන යමු. මුලින්ම මේක මතක තියාගන්න, මේ අද තියෙන 1978 ව්‍යවස්ථාව හදලා තියෙන්නෙම ජනතාවගේ ආරක්ෂාවට නෙවෙයි, ජනතාවගෙන් පාලකයා ආරක්ෂාවෙන්ට. ජනතාවගෙන් පාලකයා ආරක්ෂාවෙන්ට. හරිය ඇත්තටම ව්‍යවස්ථාවක අරමුණ කුමක්ද? ජනතාව ආරක්ෂා කිරීම. ජනතාව ආරක්ෂා කිරීම. එහෙම නැතුව මේ පාලකයා ආරක්ෂා කිරීම නෙවෙයි. ඒ වගේමයි මේ JR-ගේ 78 ව්‍යවස්ථාව නීතිය මත පාලනය කියන ශිෂ්ට සම්පන්න ක්‍රමයේ වෙනුවට, නීතිය මත පාලනය තමයි ලෝකයේ පිළිගත් ශිෂ්ට සම්පන්න ක්‍රමයේ, ඒ වෙනුවට නීතිය මත පාලනයට එරෙහි ක්‍රමයක් තමයි ඔය 78 ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ. හොඳේ සාමාන්‍යයෙන් රාජ්‍යයක් තුළ මූලික උපාංග සහ ඒවාට නියමිත කාර්යයන් තිබෙනවා. හරිය රාජ්‍යයක බලතල බෙදා වෙන්කොට පවත්වගෙන යාම තමයි ඇරිස්ටෝටල්ගේ ඉඳලා ජෝන් ලොක් දක්වාම පිළි අරගත්තේ ප්‍රකාශ කළේ සම්ප්‍රදාය. හරිය මෙහි අරමුණ තමයි මොකක්ද? අරමුණ දේශපාලන නිදහස ආරක්ෂා කිරීම. ඒ වගේමයි බලය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම තමයි ඔය විදිහට ඔය බලය රාජ්‍යයක් ඇතුලේ උපාංගවලට නැත්තම් ආයතනවලට බෙදලා වෙන් කරලා තියන්නේ. හරිද? ඒකට තමයි බලතල බෙදන්නේ. රාජ්‍යයක් තුල බලතල නිශ්චිත ආයතන තුනකට අපේ රටෙත් බෙදලා තියෙනවා. හරිය ඇත්තටම රාජ්‍යයක බලය බෙදීමේ න්‍යාය ලෝකෙට මුලින්ම හඳුන්වලා දුන්නේ ප්‍රංශ ජාතික නීතිවේදියෙකු වුණ මොන්ටෙස්කියු කියලා තමයි විශ්වාසය. ඒ අනුව රාජ්‍යයක පාලන කටයුතු ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ කියලා අංශ තුනකට වෙන් කරනවා. හරිද? අංශ තුනකට වෙන් කරනවා. දැන් බලමු ව්‍යවස්ථාදායකයේ, ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ කාර්යය කුමක්ද කියලා. ව්‍යවස්ථාදායකයේ කියන්නේ පාර්ලිමේන්තුවට නීති සම්පාදනය. මතක තියාගන්න, නීති සම්පාදනය. හරිය ඒ වගේම පවත්නා නීති වෙනස් කිරීම හෝ අවලංගු කිරීම. හරිය ඒක තමයි ව්‍යවස්ථාදායකයේ කාර්යය. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ජොබ් එක. ඊළඟට විධායකය. විධායකය කියන්නේ අපේ රටේ ජනාධිපති. හරිද? ඒ විධායකයට අනුව, ඒ කියන්නේ විධායකයේ කාර්යභාරය තමයි නීතියට අනුව රජයේ කටයුතු පවත්වගෙන යාම. ඊට අමතරව සුබ සාධන සේවා, නීති හා සාමය ආරක්ෂා කිරීම, එතකොට සංවර්ධන ආදී සැලසුම් කිරීම, ඒවත් විධායකයට කරන්න පුළුවන්. හොඳයි. දැන් ඊළඟට අධිකරණයේ කාර්යය කුමක්ද? අධිකරණයේ කාර්යය තමයි ව්‍යවස්ථාදායකයේ මගින්, ඒ කියන්නේ අර පාර්ලිමේන්තුව මගින් පනවන නීති අර්ථ නිරූපණය කිරීම සහ එම නීතීන් අදාළ සිද්ධියට අදාළ කරගනිමින් යුක්තිය පසිඳලීම. හොඳට අහගන්න, අදාළ සිද්ධියට අදාළ කරගනිමින් යුක්තිය
විත්තිය පසිඳලීම එක තමයි අධිකරණයේ කාර්යභාරය. හරිද? ඒ සඳහා අපේ රටේ අධිකරණයේ ප්‍රධාන කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි අභියාචනා බලතල හිමි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා අධිකරණයේ මහාධිකරණය. හරිද? ඒ වගේම මූලික අපරාධ හා සිවිල් බලතල හිමි මහාධිකරණයේ දිසාධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණයේ. දැන් ඊට අමතරව කම්කරු උසාවි වගේවත් ක්‍රියාත්මක වෙනවා. දැන් ඇත්තටම අපේ රටේ JR ගේ මේ 78 ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති වටා අසීමිත ලෙස බලතල ඒකරාශි කර තිබෙනවා. හරිද? අසීමිත ලෙස. මේ බලයේ ඒකරාශි වීම තුළ ඇත්තටම ඇතිවනුයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයක්. හරිද? ඔය බව හරි අපූර්වට ඔය 1948 විතර ඈත අතීතයේදී පවා ප්‍රංශ ජාතික මොන්ටෙස්කියු පෙන්වලා දුන්නා. හරිද? ඇත්තටම JR 1978 ආණ්ඩු ක්‍රමය හදන්න ආදර්ශයට අරගත්තෙත් ඔය ප්‍රංශ ඩිගෝල්වාදී ආණ්ඩු ක්‍රමය බව තමයි කියන්නේ නේද? මොකක් වුණා ජනපති රනිල්ගේ මේ ප්‍රකාශය අහන්න? මං කිය උසාවිගත් මම බලා ගන්න. මං අර නඩුව පිළිගන්නේ නැහැ. අනික උසාවියට මම මතක් කරන්න ඉන්නේ අධිකරණ බලයේ තියෙන්නේ උසාවියේ නෙමෙයි පාර්ලිමේන්තුව. ඉතින් පාර්ලිමේන්තුවේ විධායකවයට අත ගහන්න යන්න එපා. මම හැම වෙලේම මේ ස්ථාවරේ ඉන්නේ. අත ගැහුවොත් මම පාර්ලිමේන්තුවක වැඩ කරනවා. ඉතින් දැන් එක පැත්තකට දාලා තියෙනවා. දැන් මේ ජනපති රනිල් කියන පන්නේ උපරිමේ අප දැක්කේ දෙවන ලෝක යුද්ධයේදී. ඒ නාසි ජර්මනියේ අසීමිත බලතල සහිත හිට්ලර්ගෙන්. හොඳේ අද නම ඇසුවත් මිනිස්සු ශාප කරන හිට්ලර් ලෝකයට කළ විනාශය හොඳටම ඇති එක තැනකට බලතල ඒකරාශි කරගෙන. හරිය හොඳට මතක තියාගන්න. සදාචාරයට අනුව මිනිසෙකු නීතියට කීකරු විය යුත්තේයි දන්නවද? නීතිය සාධාරණ බවත් එයට කීකරු විය යුතු බවත් හැඟෙන නිසයි. හොඳේ නීතිය සාධාරණ බවත් එයට කීකරු විය යුතු බවත් හැඟෙන නිසයි. හරිය ජනපති හිතාගෙන ඉන්න විදිහට ඔය පාර්ලිමේන්තුවත් එක්ක එකතු වෙලා රට කළත් මතක තියාගන්න. පාර්ලිමේන්තුව කියන්නේ විධායකයෙක් කියන්නේ අවසානයේදී ජනතා පරමාධිපත්‍ය කියලා. ජනතා පරමාධිපත්‍ය. ජනතා පරමාධිපත්‍යයට ඔය කොයි කොයි ගේමුත් යටයි කියලා මතක තියාගන්න කියලා ටෙලිවැකිය අවසන් කරනවා.